නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. මට පෙන්වන්න 2015 ඉඳන් අද වෙනකල් අතුරුදහන් වෙච්ච පුද්ගලයෙක්ව, සුදු වෑන්නකින් අරන් ගිය පුද්ගලයෙක්ව, ඝාතනය කරපු මාධ්‍යවේදියෙක්ව එක්කෙනෙක්ව පෙන්වන්න. ඒක තමයි ප්‍රතිපලය. ඔන්න ඔය තත්ත්වය ඉස්සරහටත් ගෙනියන්න ඕන නිසායි අපි නැවතත් ඇවිල්ලා කියන්නේ අර පාලකෙයින්ට බලයට එන්න දෙන්න එපා කියලා. මේකට එක්සත් ජාතික පක්ෂයේ කොහෙත්ම සම්බන්ධ නැහැ මේ නඩුවට. මේක සම්පූර්ණයෙන් මේ සිවිල් ව්‍යාපාර විසින් ගොනු කරපු නඩුවක්. මේක ඇත්තටම අපි සැලකුවා එක්සත් ජාතික පක්ෂයෙන් නෙමෙයි, මේක අපිට වැදගත් කියලා. මේ රටේ සිවිල් ජනතාවට වැදගත් කාරණාවක් කියලා හිතලා තමයි අපි අධිකරණයට ගියේ. ඒකට කිසිම සම්බන්ධයක් එක්සත් ජාතික පක්ෂයේ නෑ. මේක පේන්නේ නැතිනේ. ඊට පස්සේ මේ එක්සත් ජාතික පක්ෂයේ කැමැතිවරයෙක් කියලා තිබුණානේ. ඒක මේ එක්සත් ජාතික පක්ෂයට නෙමෙයි, මේ NGO කාර්යෝ ටිකක් දාපු නඩුවක් කියලා. ඒ කැමැතිවරයෙක් කියලා තිබුණා ඒක. හරි. ඉතින් දැන් ඒ අමතිවරයා සමහරට මේක දින්න නම් මේ නඩුව අපි දින්න නම් එහෙම කියන එකක් නැහැ. නමුත් එහෙම තමයි අපිට ලැබිච්ච ප්‍රතිචාරය ඒ පැත්තෙම. ඉතින් ඒකෙම පේනවා අපි ඒගොල්ලන්ගේ මේ බලල්ලතක් වෙලා නඩු කියන්න ගියේ නේ. අපි වගකිව යුතු සිවිල් වැසියෝ විදියට අපි හිතුවා ඒ කාරණේ අධිකරණයේ විමසිය යුතුයි කියලා. අපි ඒකයි එතනට ගියේ. ඉතින් අර ඔබතුමා ඉස්සෙල්ලා අහපු ප්‍රශ්නය, ඒ කියන්නේ බොරුට විරුද්ධව කටයුතු කළේ නැහැ නේද කියන එක පිළිබඳව අපි පූර්ණ සෑහීමකටපත් වෙලා ඉන්නා නෙමෙයි. අපි ඒව ගැන නිරන්තරයෙන්ම නිරුදේ විදිහට විවේචනය කරලා තියෙනවා. දැන් ඒක හරි. ඔව්. ඒ පිළිබඳව අපිත් සෑහීමකටපත් වෙලා නැහැ. නමුත් සාපේක්ෂ වශයෙන් ගත්තාම යම් යම් දේවල් වෙලා තියෙනවා. උදාහරණයක් විදිහට හිටපු ජනාධිපතිවරයාගේ ලේකම්වරයා සහ TRC එකේ හිටපු සභාපතිවරයා වැරදිකරුවන් බවට අධිකරණයව තීන්දුව කරලා තියෙනවා. ඊට පස්සේ වර්තමාන ජනාධිපතිවරයාගේ කාර්යාල ප්‍රධානියා අල්ලස් ගනිද්දිම අත්තටම ගොඩරින් තියෙනවා. මං කියන්නේ මෙහෙම තත්ත්වයක් මීට ඉස්සලා තිබිච්ච රාජපක්ෂ පාලන කාලේ හීනෙන්වත් හිතාගන්න පුළුවන් දේවල් නෙවෙයි ඒවා. ඉතින් ඒක නිසා අපි යම් යම් ජයග්‍රහණයක් කරලා තියෙනවා. හැබැයි ඒව සම්පූර්ණ නැහැ. ඒකයි මං කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයක් රටක ස්ථාපිත කරනවා කියන්නේ අවුරුදු 5කින් 4කින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක ක්‍රියාවලියක්. ඒක දීර්ඝ පාඩියක්.